ලංකාවේ සමහර සල්ලිකාරයෝ දිනුනලා තියෙන බබා රුපියල් 100ක් අතන් කොළඹ ඇවිල්ලා. ඔව් ඔව් මහත් ඒක අහලා තියෙනවා. සමහර සල්ලි තියෙන උදවිය ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරිකයෝ හොයවා දිනුන වෙච්ච මිනිස්සු සමහර අය රුපියල් 100 අතන් කොළඹ ඇවිල්ලා තමයි දිනුනලා තියෙන්නේ. එහෙම හිතලා මමත් ඉස්සලාම කොළඹ ආපු දවසේ බබා රුපියල් 100ක් අතන් බස් එකට නැග්ගා. මමත් ආයේ අඩිපාරෙම තමයි. මං එහෙම කතාවක් අහලා නැහැ. මමත් එහෙම තමයි බබා රුපියල් 100ක් අතන් තමයි බස් එකට නැග්ගේ. ඔව් අද මේ දැනට ඇවිල්ලා ඉන්නේ ඇටි. ඉතින් කියන්න ගොඩක් අද මෙතනට එන්න හම්බුනේ නැහැ. රුපියල් 100ක් අරන් බස් එකකට නැග්ගාම කොන්දොස්තර මාමා මාව බැස්සුවා රුපියල් 100ට යන්න බෑ කොළඹ පිස්සුත් අම්මට බහිනවා මෙතනින්. අනේද කියන්නේ. අපේ ගමේ ඉඳන් රුපියල් 100ට කොළඹ එන්න බෑ. ඒක රුපියල් 100ට කොළඹ යන්න කවුද? බහිනවා බස් එකේ. සල්ලිවද කියලා. අයියෝ සල්ලිද වටින්නේ මිනිස්සුද වටින්නේ දාගෙන එන්න එපයි කොළඹට ඇවිල්ලා ඔයගොල්ලෝ එන්නට බස්සල යන්න එපයි නෑ කොන්දොස්තර මාමා කමටත් එපා වෙලා ඉතින්දදී මම මේ නිකන් මේ බොරුවක් කරනවා හරි ඔර කමක් කරනවා හරි මොකක් හරි මූණ දැක්කම ඉතින් පේනවා මූණ දැක්කම ඉතින්දදී මම කොහෙද යන්නේ මේ බොරුවට කීයක් හරි කඩා ගන්න තමයි හදන්නේ කියලා බැස්සුවා කියන්නකෝ බස් එකෙන් රුපියල් 100 ඔන්න ඉතින් කොහෙද යන්නේ කියලා මම කිව්වා මම මේ රුපියල් 100ක් අරන් දිනුන වෙන්න යනවා කියලා රුපියල් 100ට බයිලා බස් එකෙන් ආව මෙතන අප්‍රන්දාන අපි ඉතින් කොහෙද බන් දිනුන වෙන්න ගියා අපි වලක් කපුවොත් ඒකෙත් ගෙම්බ ඉතින් සියක් කරන් කොළඹ ඇවිල්ලා දිනුන මිනිස්සු උතර කොහොම ආවද කියලා මට නම් හිතා ගන්න බෑ මේ වන්දන